ලංකා GPT Technologies නුදුරේ දීම ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල සහ දෙමළ AI GPT එළි දැක්වීමට සූදානම් වනවා. සීගිරිය AI ලෙස නම් කර ඇති පෙළ පාදක AI වේදිකාවක්. නැතහොත් text-based AI platform එකක් ලෙස නිර්මාණය කර ඇති මෙය සිංහල සහ දෙමළ භාෂාවලින් ලබා දෙන විමසීම් සඳහා මිනිසුන්ට සමාන ප්‍රතිචාර ජනනය කරන නව නිමැයුමක් වනු ඇති. ලෝකයේ ඕනෑම තැනක සිට ශ්‍රී ලාංකිකයන්ට ප්‍රවේශ විය හැකි දේශීය කේන්ද්‍රීය AI වේදිකාවක් ලෙසයි මෙය ඉදිරිපත් කරන ලබන්නේ. දැනට පවතින GPT යෙදුම්වල දේශීය භාෂාවන් සඳහා ඇති අවම ඉඩකඩ මෙමගින් වඩාත් පුළුල් වනු ඇති. අධ්‍යාපනීය කෘෂිකර්මයේ සහ සෞඛ්‍යන ශේත්‍රයන් වෙනුවෙන් සීගිරිය AI නොමිලේම සැපයීමට අපේක්ෂිතයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පදනම් කරගත් අපගේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය, අපගේ අගයන් සහ අපගේ චාරිත්‍ර කොහොමද ලෝකයට ගෙන යන්නේ? ඒ සම්බන්ධයෙන් කෙනෙකුට අවශ්‍ය කරන දැනුම අපි කොහොමද ලබා දෙන්නේ? අන්න ඒ සම්බන්ධයෙන් තමයි අපි සීගිරිය AI සමග ලෝවට කියා පාන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රොඩක්ට් එකේ විශේෂත්වය තමයි මේ ප්ලැට්ෆෝම් එක දැන් දැනට තියෙන AI ප්ලැට්ෆෝම්ස් ලෝකේ තියෙන ChatGPT හරි, Gemini හරි, Anthropoid හරි මේ ඔක්කොම සාමාන්‍ය ඉංග්‍රීසි බේස් ප්ලැට්ෆෝම්ස්. අනිත් ලැන්ග්වේජස් වලින් ප්‍රොම්ප්ට්ස් දෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රොම්ප්ට්ස් වලට එන රිප්ලයිස් අපි හිතනවා දැන් සිංහල භාෂාවෙන් දැන් ChatGPT එකේ අලුත්ම වර්ෂන් එක තියෙනවා 4.0 එක. ඒකේ දුන්නොත් එහෙම ප්‍රොම්ප්ට් එකක් ඒකේ එන ඇකියුරසිය අපි හිතනවා 70-75 විතර තමයි, 70-75% අතර තමයි තියෙන්නේ. මේ ප්‍රොඩක්ට් එක ලොන්ච් කරන එකේ අපේ අදහස තමයි ශ්‍රී ලංකා ලාංකිකයන් විසින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හදපු ප්‍රොඩක්ට් එකක් විදිහට සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ භාෂාව ප්‍රොම්ප්ට් එකක් දීලා 95%කට ආසන්න අගයක නිර්වද්‍යතාවයකින් යුතුව ඒ ප්‍රොම්ප්ට් එකේ රිප්ලයි එක ගන්න එක තමයි බලාපොරොත්තු. අධ්‍යාපනය, සෞඛ්‍ය ශාස්ත්‍රය සහ කෘෂිකාර්මික ශාස්ත්‍රයට මේ AI ප්ලැට්ෆෝම් එක සම්පූර්ණයෙන් නොමිලේ දීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහනෙන් අනතුරුවද ඔවුන් සීගිරිය AI සම්බන්ධයෙන් මෙලෙස මාධ්‍යයට අදහස් පළ කළා. ෆවුන්ඩේෂනල් AI එකක් විදියට, ඒ කියන්නේ බිංදුවේ ඉඳලා පටන් අරගෙන, ඒ කියන්නේ ChatGPT එක පාවිච්චි කරලා හදපු එකක් නෙමෙයි මේ. Gemini එක පාවිච්චි කරලා හදපු එකක් නෙමෙයි. මේක අපි මුල ඉඳලාම හදන එකක්. එතකොට මේක ෆවුන්ඩේෂනල් AI එකක් විදියට තමයි සලකන්නේ. දැනුම සහ ইনফরমේෂන් නැති එක අපේ රටට දින ලොකුම පාඩුවක්. ස්පෙෂලි මම ටාගට් කරන්නේ අපේ next generation එක. මොකද හේතුව මේ ළමයි ටික හරියට දැනගත්තොත් ইনফরমේෂන් turn into knowledge. So knowledge එකත් එක්ක ඒගොල්ලන් decisions make කරද්දි they can make accurate educated decisions. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.